வணக்கம். போலண்ட் யூடியூப் சேனலுக்கு அத்து கேக்குத்துவலாய் நோல ஹேமோம இதா மத்தாதரேங் ஆயு போன் கேல பிலிகான்னவா. ஒன்று அதத் மங்காவா ஒயால வெனுவேங் வெதகத் வீடியோ எக்காக் கேக்க போலாந்தே தனியம ஜொப்பையாக் கொயாகானே கொஹமது சஹா தனியம ஜொப்பிக்கட் அப்ளை கரானே கொஹமது கியனுக்கு கெனாய் அத கதா கரான சூதானாங் வேண்ணே. ඉතින් මේ මාතෘකාව ගැන මම මීට කලින්ුත් කතා කරලා තියෙනවා. ඒක මිසුන කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක තියෙනවා මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒ වීඩියෝ එකත් බලලා වැඩි විස්තර දැනගන්න. ඉතින් හුඟක් අය මේ දවස්වල මගෙන් ප්‍රශ්න අහනවා, මේ ඒජන්ට් හොඳයිද, විශ්වාසවන්ත ඒජන්ට් කෙනෙක් නැද්ද පෝලන්තයට එන්න, එතකොට මිස් පෝලන්තයට එන්න උදව් කරන්නේ නැද්ද, මිස් වර්ක් පර්මිට් හොයලා දෙන්නේ නැද්ද, මිස් ජොබ් එකක් හොයලා දෙන්නේ නැද්ද කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ වීඩියෝ එක පුරාවටම. ඉතින් දිගටම මගෙත් එක්ක අවසානියත් එක්ක රැඳිලා ඉන්න, මිස් කරන්න එපා. ප්‍රධාන මාතෘකාවට යන්න කලින් මං කැමති ඔයාලගේ ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඉන්න. ඉතින් මුලින්ම මගෙන් අහන ප්‍රශ්න තමයි මේ ඒජන්සි නැහැ, ඒජන්සි එකක් පෝලන්ඩෙන් ඒජන්සි එකක් තියෙනවද, විශ්වාසවන්ත ඒජන්සි එකක් කියන්න පුළුවන්ද, ඒජන්සි එකක් රෙකමෙන්ඩ් කරන්න පුළුවන්ද, පෝලන්තයේ දන්න එම්ප්ලොයිමෙන්ට් ඒජන්සි එකක් තියෙනවද කියන එක. ඉතින් ඇත්තටම මේකට මට පිළිතුරු දෙන්න හරි අමාරුයි. හේතුව මට පුද්ගලික අත්දැකීමක් නැතුව කිසි කෙනෙකුට කිසිම දෙයක් රෙකමෙන්ඩ් කරන්න බැහැ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා, මම නිතරම කියනවා මේ චැනල් එක තුලින් මම ඔයාලට ලබා දෙන්නේ මගේම පුද්ගලික අත්දැකීම මත පදනම් වුණ තොරතුරු. ඉතින් මට පුද්ගලික අත්දැකීම් නැතුව කිසිම ඒජන්ට් කෙනෙක්ව රෙකමෙන්ඩ් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මම පෝලන්ඩ් ආවේ ජොබ් එකක් කරන්න නෙමෙයි. ඉතින් ඒ නිසා එම්ප්ලොයිමන්ට් ඒජන්සීස් ගැන මට වැඩි අදහසක් ඇත්තේ නැහැ. ඊළඟට අහන ප්‍රශ්න, මේ ඒජන්සි එක හොඳයිද, මේ ඒජන්සි එකේ ඩොකියුමෙන්ට්ස් ලීගල්ද, මේ ඒජන්සි එකෙන් පෝලන්ඩ් ආව අය ඉන්නවද, මේ ඒජන්සි එකෙන් මම ප්‍රොසෙස් එක කරන්නද එපාද. ඉතින් මේකටත් ඔයාලට පිළිතුරක් දෙන්න මට හැකියාවක් නැහැ. හේතුව ඒ ඒජන්සි එකේ සර්විසස් ගැන මම දන්නේ නැහැ, ඒ ඒජන්සි එකේ ප්ලස් මයිනස් මම දන්නේ නැහැ. ඉතින් මට පුද්ගලික අත්දැකීමක් නැති නිසා මට ඒ ඒජන්සි එක ත්‍රූ ඔයාලා සර්විස් එක අරගන්න ප්‍රොසෙස් එක කරන්න කියලා කියන්නත් බැහැ, ප්‍රොසෙස් එක එපා කරන්න එපා කියලා කියන්න අයිතියකුත් නැහැ. ඉතින් මේකත් ඔයාලා අවබෝධ කරගන්න. මට පුළුවන්කම තියෙනවා ඔයාලට ඩොකියුමෙන්ට්ස් ටික චෙක් කරලා දෙන්න මේක ලීගල්ද නැද්ද කියලා. හැබැයි ඊට එහා නම් මට කිසිම දෙයක් ඔයාලට කියන්න අපහසුයි. ඉතින් ඊළඟට අහන ප්‍රශ්න තමයි, මිස් පෝලන්ඩ් එන්න උදව් කරන්නේ නැද්ද, මිස් ජොබ් හොයලා දෙන්නේ නැද්ද, වර්ක් පර්මිට් අරන් දෙන්නේ නැද්ද, පෝලන්ඩ් එන්න අපිට සපෝට් එකක් දෙන්න බැරිද කියලා. ඉතින් ඇත්තටම මේක ලංකාවේ ඩයලොග් එකේ හෝ මොබිටෙල් එකේ ජොබ් හොයලා දෙනවා වගේ වැඩක් නෙමෙයි. මෙතන ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති, මම පෝලන්තයේ ඒජන්සි කරන කෙනෙක් නෙමෙයි, එම්ප්ලොයිමෙන්ට් ඒජන්සීස් ජොබ් හොයලා දෙන කෙනෙක් නෙමෙයි, වර්ක් පර්මිට් අරන් දෙන කෙනෙක් නෙමෙයි. ඉතින් සමහරු ඉන්නවා මේ දේ කියලා තිබුණා, මම පෝලන්තයේ ඒජන්සි කරන කෙනෙක්, ඉතින් මේ චැනල් එක කරන්නේ ඒ සඳහා කට්ටිය අල්ල ගන්න කියලා. ඉතින් ජොබ් එක කියන්නේ එම්ප්ලොයිමෙන්ට් ඒජන්සි එකක් කරන කෙනෙක් නම් මාර්කටිං කරන්න තව විදි තියෙනවා. ඉතින් ඒකට යූටියුබ් චැනල් එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ වැරදි මතයත් මම නිවැරදි කරන්න කැමති මෙතන. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලට ජොබ්ස් හොයලා දෙන්න, වර්ක් පර්මිට්ස් අරන් දෙන්න මට හැකියාවක් නැහැ. ඉතින් මේ හැම දෙයකටම විසඳුමක් හැටියට තමයි අද මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ, පෝලන්තයේ තනියම කොහොමද ජොබ් එකක් හොයාගන්නේ සහ මේ ජොබ් එකට ඇප්ලයි කරන්නේ කියන එක. මේක පෝලන්තයේ ඉන්න අයට වගේම පෝලන්තයේ පිට ඉන්න අයටත් හොඟක්ම වැදගත්. ඉතින් මෙතනදී ඔයාලා මතක තබා ගත යුතු සහ අවබෝධ කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. මුල් මේක තමයි, මෙතනදී ඒජන්සි එකෙන් කෙරෙන ප්‍රොසෙස් එක වගේ ඉක්මන් ප්‍රොසෙස් එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔයාලා ඩිරෙක්ට් ඇප්ලයි කරොත් ඒකට කාලයක් ගත වෙනවා. ඒ නිසා ඉවසීම තිබිය යුතුයි. ඔයාලා මෙතනදී ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඉතින් එක ජොබ් එකට මෙතනදී ඇප්ලයි කරලා හරියන්නේ නැහැ. ඔයාලා අවම වශයෙන් ජොබ්ස් 10ක් 20ක්වත් ඇප්ලයි කරලා බලන්න ඕන. හේතුව අඩුම තරමේ ජොබ් 20ක් ඇප්ලයි කරොත් තුනක් එහෙම නැත්නම් එකක් හෝ හරියන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අතාරින්න එපා, දිගටම ජොබ්ස් වලට ඇප්ලයි කරලා තියන්න. ඒ වගේම ඔයාලගේ CV එක, ඔයාලගේ පාස්පෝර්ට් කොපීස්, ඔයාලගේ ෆොටෝස්, එතකොට ඔයාලගේ සර්ටිෆිකේට්ස්, මේ හැම දෙයක්ම ස්කෑන් කරලා පෙන් ඩ්‍රයිව් එකේ හෝ හාඩ් ඩ්‍රයිව් එකක තියාගන්න. මේකත් ඉතාමත් වැදගත්.
ඒ වගේම ඉතාමත් වැදගත් දේ තමයි ඔයාලා තමන් වෙනුවෙන් කාලය අරගෙන කාලය වැය කරන්න හොයලා බලන්න, සර්ච් කරන්න, රිසර්ච් කරන්න. හුඟක් අය හරිම කම්මැලි, කියවන්න, හොයලා බලන්න, කවුරු හරි එකපාරටම ඩග්ගල අතට ගෙනල්ලා දෙනකම් බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම වෙන්න එපා. තමන්ම තමන්ගේ උත්සාහයෙන් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න උත්සාහ කරන්න. ඉතින් මෙහෙම තනියම ජොබ්ස් වලට ඇප්ලයි කරලා පෝලන්ඩ් ආව අය නැතුවම නෙමෙයි, හුඟක් අය ඉන්නවා තනියම ජොබ් එකට ඇප්ලයි කරලා, තනියම වීසා එකට ඇප්ලයි කරලා මෙහෙ පෝලන්ඩ් වලට ආව අය. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔන්ලයින් ජොබ්ස් සර්ච් කරලා බලන්න. ඒ වගේම ඒ ඔයාලා ජොබ් එකට ඇප්ලයි කරන්න ඉස්සර ඒ කම්පැනි එක ගැන, එම්ප්ලොයිමන්ට් ඒජන්සි එකක් නම් ඒ ඒජන්සි එක ගැන හොඳට හොයලා බලන්න. ඒ කියන්නේ ඔන්ලයින් තවත් ඔයාලට විස්තර තියෙයි කම්පැනි ප්‍රොෆයිල් එක ගැන, එයාලා මොනවද කරන්නේ මේ හැම දෙයක් ගැනම. ඉතින් එයාලගේ රිවියස් කියවන්න, මේ හැම දෙයක්ම කියවලා ඔයාලා ප්‍රොසෙස් එක පටන් ගන්න. ඉතින් මේක තමයි ඔයාලා ජොබ් එකට ඇප්ලයි කරන්න කලින් වැදගත්ම කළ යුත්තේ. දැන් අපි බලමු මොන වගේ ජොබ් පෝර්ටල්ස් වලින්ද ඔයාලට ජොබ්ස් හොයාගන්න පුළුවන් කියන එක. ඉතින් මුලින්ම මම මේ වෙබ්සයිට් එක ගැන ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මේක ගවර්මන්ට් රෙජිස්ට්‍රේෂන් සිස්ටම් එකක්. ඉතින් මේක ගැන කරපු මගේ තවත් වීඩියෝ එකක් තියෙනවා, ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකත් බලලා මේ වෙබ්සයිට් එක ගැන, මේ පෝර්ටල් එක ගැන වැඩි විස්තර දැනගන්න. ඉතින් මේක ට්‍රේනින් ඉන්ස්ටිටියුෂන්, එම්ප්ලොයිමෙන්ට් ඒජන්සීස්, එතකොට ෆොරින් එම්ප්ලොයිමෙන්ට්ස්, මේ හැම එකකම රෙජිස්ට්‍රේෂන් ඉන්ෆර්මේෂන් තියෙන සිස්ටම් එකක්. ඉතින් මේකේ මේ ගවර්මෙන්ට් පෝර්ටල් එකේ අනිවාර්යෙන්ම මේ එම්ප්ලොයිමෙන්ට් ඒජන්සීස්, ට්‍රේනින් ඉන්ස්ටිටියුට්ස්, මේ හැම දෙයක්ම රෙජිස්ටර් විය යුතුයි. ඉතින් පෝලන්තේ එම්ප්ලොයිමෙන්ට් ඒජන්සි එකක් තියෙනවා නම් එම්ප්ලොයිමෙන්ට් ඒජන්සි එක මේ සයිට් එකේ රෙජිස්ටර් වීම ඉතාමත් වැදගත්. ඉතින් ඒ විස්තර හරියට අපේ ලංකාවේ බියුරෝ එක වගේ. ඉතින් ඒ විස්තර ඔයාලට මෙන්න මේ ක්‍රාස් යටතේ හොයාගන්න පුළුවන්. මොකද්ද මේ ක්‍රාස් එකෙන් සිද්ධ වෙන්නේ? ඉතින් මෙතනදී ඔයාලට පුළුවන්කම තියෙනවා රෙජිස්ටර්ඩ් එම්ප්ලොයිමෙන්ට් ඒජන්සිස් වල විස්තර හොයාගන්න. හැබැයි මම මේ සයිට් එකට යන්න කලින් මේ පේජ් එකට යන්න කලින් ඔයාලගෙන් ඉල්ලන්න කැමති, කරුණා කරලා මේ සයිට් එක වැරදි විදිහට භාවිතා කරන්න එපා. මේකෙන් ඔයාලා වැදගත් දෙයක් අරගන්න, ඒ වගේම මේක වැදගත් විදිහට භාවිතා කරන්න. ඉතින් එම්ප්ලොයිමෙන්ට් ඒජන්සිස් වල විස්තර මෙන්න මෙතන බ්‍රවුස් ක්‍රාස් කියලා තියෙන එතනට ගිහාම ඔයාලට මෙන්න මේ වගේ එම්ප්ලොයිමෙන්ට් ඒජන්සිස් වල ඉන්ෆර්මේෂන්ස් ලැබෙනවා. එතකොට සමහරක් කට්ටියගේ වර්ක් පර්මිට්ස් වල තියෙනවා එම්ප්ලොයිමෙන්ට් ඒජන්සිස් වල නම්. ඉතින් ඔයාලගේ ඒ කම්පනි එක මේ ක්‍රාස් එකේ රෙජිස්ටර්ඩ්ද කියලා දැනගන්න නම් ඒකේ විස්තර මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කැටගරීස් වල එන්ටර් කරලා ඔයාලට හොයාගන්න ඒ ඒජන්සි එක මේ ක්‍රාස් එක යටතේ රෙජිස්ටර්ඩ්ද කියලා. ඒක කොහොමද කරන්නේ කියන එක මගේ වීඩියෝ, පරණ වීඩියෝ එකේ බලලා ඒකෙන් දැනුම ලබා ගන්න. ඒකේ මම පැහැදිලි කරලා තියෙනවා කොහොමද ඔයාලා වැඩි විස්තර හොයාගන්නේ කියන එක. ඉතින් මම උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙන්න මේ රික්‍රූට්මන්ට් කන්සල්ටින් කම්පැනි එක, මේක ඇවිල එම්ප්ලොයිමෙන්ට් ඒජන්සි එකක්, පර්සනල් කන්සල්ටින් කම්පැනි එකක්. ඉතින් මේක 2023 ආපහු එයාලා රිජිස්ට්‍රේෂන් කරලා තියෙනවා. මෙන් තියෙන එයාලගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, එතකොට මේ තියෙන එයාලගේ රෙජිස්ටර්ඩ් එඩ්‍රෙස් එක. ඔයාලා මේ ලින්ක් එකට ක්ලික් කරාම ඒ කම්පැනි එකේ සියලුම විස්තර මෙතනින් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ එම්ප්ලොයිමෙන්ට් ඒජන්සිස් ගැන වැඩි විස්තර මෙතනින් කියව ගන්න. ඉතින් මේක තියෙන්නේ ඒ මේ සයිට් එක තියෙන්නේ ඒ දේ සඳහා. ඉතින් ඔයාලට වැඩි විස්තර මේක කොහොමද භාවිතා කරන්නේ කියන එකේ වැඩි විස්තර මගේ අනිත් වීඩියෝ එක බලලා ඔයාලට වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේක තියෙන්නේ පෝලන්ත භාෂාවෙන්, නමුත් ඔයාලා ඔටෝමැටික් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා මේක රීඩ් කළ යුතුයි. ඊට පස්සේ දැන් මම ඔයාලට පෙන්නන්නම් ජොබ් පෝර්ටල්ස් ටිකක්.
මුලින්ම මේ pratsui.pl මම මෙතනදී ඔයාලට ප්‍රධාන famous job portals පහක් පෙන්නනවා. නමුත් මීට වඩා තියෙනවා. ඔයාලට පුළුවන් තනියම search කරලා බලන්න. ඉතින් pratsui.pl කියන්නේ ඉතාමත් famous පෝලන්තයේ ඉතාමත් ප්‍රසිද්ධ job portal එකක්. ඒ වගේම හුඟක් job offers තියෙනවා මේ portal එකේ. ඒ වගේම තමයි හැම field එකකම ඔයාලට job offers මෙතනින් හොයාගන්න පුළුවන්. මේ කම්පනි එකේ ඔයාලට මෙතන ඉන්ෆර්මේෂන්ස් ඔයාලට අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන්ස් මෙතනින් කීවර්ඩ් එක දාලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් ජොබ් ඔෆර් ෝන් එකේ මෙතන අන්ස්කිල් ජොබ් ඔෆර්ස් උත් හුඟක් තියෙනවා. ඔයාලට මෙතනින් පේනවා ඕඩර් පික, වෙයා හවුස්මන්, ප්‍රොඩක්ෂන් වර්ක, වෙයා හවුස්මන්, මෙන්න මේ විදිහට අන්ස්කිල් ජොබ් එකට වෙයා හවුස්මන් ලොජිස්ටික්ස්, වෙයා හවුස් පාසල් සෝටිං වර්ක, මෙන්න මේ විදිහට ඔයාලට බේසික් කියන්නේ අන්ස්කිල් ජොබ් කැටගරි එකේ ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලයේ ජොබ් එකකට ක්ලික් කරහම ඔයාලට බලාගන්න පුළුවන් මේක කොහෙද තියෙන්නේ කියන එක. මෙන් තියෙන ලොකේෂන් එක. එතකොට මේක ෆුල් ටයිම් ස්ටේෂනරි වර්ක්. මෙන්න මේ ඉන්ෆර්මේෂන්ස් ඔක්කොම තියෙනවා. වර්කින් අවර්ස් තියෙනවා, ශිෆ්ට්ස් තියෙනවා, ශිෆ්ට්ස් තුනකින් තියෙන්නේ. එතකොට ෆික්ස් බේසික් සැලරි එකක් මේ ලොකේෂන් එකේ මැප් එක. එතකොට ඔයාලගේ ඩියුටීස් මොන වගේද තියෙන්නේ, එයාලගේ රික්වයර්මන්ස් මොනවද කියන එක මෙතන දාලා තියෙනවා. ඉතින් එයාලා මොනවද ඔයාලට ලබා දෙන්නේ කියලත් මෙතන දාලා තියෙනවා. මේන් තියෙන්නේ කම්පැනි එකේ ඉන්ෆර්මේෂන්ස්. ඒ වගේම ඔයාලට පුළුවන්කම තියෙනවා මේකට අප්ලයි කරන්න, සේව් කරන්න, ප්‍රින්ට් කරන්න, හෝ තවත් කෙනෙක් එක්ක ෂෙයා කරන්න. නමුත් හොඳට මතක තියාගන්න මෙතනදී ඔයාලා අකවුන්ට් එකක් සාදා ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් අකවුන්ට් එකක් හදලා තියාගත්තොත් ඒක ඔයාලට ලේසියෙන්ම පුළුවන් මේකට ඇප්ලයි කරන්න. මේ සයිඩ් එකේ ඔයාලට පේනවා ඇති තවත් වේකන්සීස් වගේක් තියෙනවා. මම මෙන්න මෙතනට යන්නම්. වෙයා හවුස්මන් කාපාස් වලට මෙතනත් ඔයාලට ජොබ් ඔෆර් එක ගැන විස්තර හොයාගන්න පුළුවන්. මෙන් තියෙන්නේ ලොකේෂන් එක. එතකොට මොන වගේ වර්කින් කන්ඩිෂන්ස්ද තියෙන්නේ, ලොකේෂන්, ස්කෝප් ඔෆ් ඩියුටීස්, එයාලගේ රික්වයර්මන්ස් මොනවද, එතකොට ෆෝක්ලිෆ්ට් ලයිසන් එකක් තියෙන කෙනෙක් අමතර ඒක අමතර ක්වලිෆිකේෂන් එකක් එයාලත් වෙල්කම් කියලා දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ ජොබ් ඔෆර් එක ගැන තවත් විස්තර කියව ගන්න. ඉතින් ඔයාලා මේකට ඇප්ලයි කරපු ගමන්ම හිතන්න එපා මේකට ඇප්ලයි කරලා ඔයාලට ඒ වෙලේම කන්ෆර්මේෂන් එක ලැබෙයි කියලා. ඒ වගේම සමහර වෙලාවට එයාලා ඔයාලගේ ඇප්ලිකේෂන් එක එක්සෙප්ට් කරන්නත් පුළුවන්, එක්සෙප්ට් නොකරන්නත් පුළුවන්. ඉතින් අප්ලයි කරන එකෙන් ඇත්තටම අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ ජොබ් ඔෆර්ස් වලට අමතරව ඔයාලට මේ සයිට් එකෙන් ගන්න පුළුවන් තවත් දෙයක් තමයි මේකේ ඇප්ලිකේෂන් එක තියෙනවා. මොබයිල් ඇප්ලිකේෂන් එක, ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට CV එකක් බිල් කරන්නේ කොහොමද, CV එකක් බිල් කරන්න පුළුවන්, සැලරි කැල්කියුලේෂන්, එතකොට ඔෆර් නොටිෆිකේෂන්ස්, මෙන්න මේ වගේ තවත් විස්තර ඔයාලට මෙතනදී හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන විශේෂත්වය. ඒ වගේම මේ හැම සිටි එකකම වේකන්සීස් තියෙනවා. මේ ඇවිල්ලා ප්‍රධානම සිටි වෝසෝ එක කියන්නේ කැපිටල් එක, වෝස්වාව්, ලුබ්ලින්, ක්‍රකූෆ්, ගඩාන්ස්ක්, පොස්නාන්, කතවිත්සා, වූච්. මෙන්න මේ ප්‍රධාන සිටිස් හැම එකකම ජොබ් ඔෆර්ස් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට රිමෝට් වර්ක්, IT වර්ක්, ප්‍රෝග්‍රෑම වර්ක්, ඉන්ජිනියරින් ජොබ්ස්, මේ හැම ජොබ් ඩ්‍රයිවර් ජොබ්ස් තියෙනවා, වෙයා හවුස්මන් ජොබ්ස් තියෙනවා. මේ කැටගරීස් වලට ඔයාලට ක්ලික් කරලා අනිවාර්යෙන්ම පුළුවන් ජොබ් එකක් හොයා ගන්න. ඉතින් මේක තමයි මේ pratsui.pl එකේ විස්තර. ඊළඟට අපි මේ ප්‍රාත්සා මෙතනට අපි යමු. මෙතනදී ඔයාලට හොයා ගන්න පුළුවන් මේක ඉතාම මේකත් ඉතාමත් ප්‍රසිද්ධ ජොබ් පෝර්ටල් එකක්. ඉතින් අවුරුදු 10කට වඩා අධික කාලයක් මෙයාලා මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. ඉතින් ජොබ්ස් වලට අමතරව මෙතනත් ඔයාලට පුළුවන් තවත් ප්‍රොෆයිල් එකක් හදාගන්න, CV එකක් හදාගන්න, කවලෙට එකක් කොහොමද හදාගන්නේ, ඉන්ටර්වියස් වලට කොහොමද මුහුණ දෙන්නේ, මෙන්න මේ වගේ ඉන්ෆර්මේෂන්ස් උත් ඔයාලට මෙතනදී හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඉන්ඩස්ට්‍රි එක අනුව ඔයාලට ජොබ් තනින් හොයාගන්න.
මෙතන තියෙනවා IT ප්‍රෝග්‍රෑමර්, ප්‍රොඩක්ෂන් වර්ක, කස්ටමර් සර්විස්, කන්ස්ට්‍රක්ෂන්, ලොජිස්ටික්, ඉන්ජිනියරින්, මේ හැම කැටගරි එකේම කේටරින් ඇන් ගැස්ට්‍රොනොමි, මෙතනත් ඔයාලට ජොබ් ඔෆර්ස් හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මම කැමතියි ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. මේක pratsal.pl. මෙතනත් ලක්ෂයකට වඩා අධික ජොබ් ඔෆර්ස් ප්‍රමාණයක් මාසිකව අප්ඩේට් කරන සහ ඇප්ලිකන්ට්ලා ලක්ෂ දෙකකට වඩා මාසිකව ජොබ් සර්ච් කරන පෝටල් එකක් තමයි මේ pratsal.pl කියලා කියන්නේ. ඉතින් මේක ඉතාමත් පරණ වෙබ්සයිට් එකක්. 2004 වර්ෂයේ ඉඳන් තමයි මෙයාලා මේ ඔන්ලයින් improvement portal එකේ ඉන්නේ. ඉතින් මෙතනත් ඔයාලට jobs හොයාගන්න පුළුවන්. හැම job portal එකකම ඔයාලා account එකක් හදා ගැනීම අනිවාර්යයි. ඒ වගේම තමයි මේක පෝලන්ත භාෂාවෙන් තියෙන්නේ. ඔයාලට ඉංග්‍රීසියෙන් automatic පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මෙතන jobs හොයන්න. මෙතන පෝලන්තය ඇතුලේ වගේම පෝලන්තයේ පිටත් job offers තියෙනවා. මේ Netherlands වල මේ job offer එක තියෙනවා. මෙන්න මේ විදිහට පෝලන්තයෙන් පිටත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මෙතනදී පෝලන්තය ඇතුලේ job offer එකක් හොයාගන්න අවශ්‍යයි නම් Poland කියලා type කරන්න. ඊට පස්සේ ඔයාලගේ profession area එක මම logistics දාන්නම්. හුඟක් අය මේ unskilled job categories හොයන නිසා ඔයාලට හොයාගන්න ලේසි වෙන්න මම මේක දැම්මා. එතකොට ඔයාලට පේනවා මෙතන පොස්නාන් වල තියෙනවා, වූච් වල තියෙනවා, වෙයා හවුස් වර්ක මෙතන තියෙනවා. එතකොට ඩ්‍රයිවර් ඔපරේටර් ඔෆ් සන රේසිං වෙහිකල් ගඩාන්ස්ක් වල තියෙනවා. ඉතින් වෙයා හවුස් මනෝ පෝල වල තියෙනවා. ඔයාලට පුළුවන් මේකට ක්ලික් කරලා මොන වගේ එයාලා රික්වයර්මන්ට්ස්ද බලාපොරොත්තු වෙන්නේ, එතකොට මොන වගේ ස්කෝප් ඔෆ් ඩියුටීස්, ඒ කියන්නේ ඔයාලගෙන් මොන වගේ ඩියුටි එකක් කරන්නද බලාපොරොත්තු වෙන්නේ, මෙන්න මේ ඉන්ෆර්මේෂන් අබවුට් රික්‍රූට්මන්ට් ප්‍රොසෙස්, මෙන්න මේ හැම දෙයක් ගැනම විස්තර තියෙනවා කියවලා අප්ලයි කරන එක ඔයාලට බාරයි. මම මෙතනදී මේ දේවල් පැහැදිලි කරන්නේ නැහැ. ඉතින් මෙතන තියෙනවා ජුනියර් වෙයා හවුස්මන්, මේ මේල් ෆීමේල් දෙකම අප්ලයි කරන්න පුළුවන්. එතකොට වෙයා හවුස්මන් මේල් ෆීමේල්, හෝල් මේන්ටෙනන්ස් වර්කර්, මෙන්න මේ විදිහට ජොබ් ඔෆර්ස් තියෙනවා මේ වෙබ්සයිට් එකේ. ඊළඟට මං කැමති ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. jobs.pl. ඉතින් මේකත් ඉතාමත් ප්‍රසිද්ධ ජොබ් පෝර්ටල් එකක්. ඒ වගේම තමයි මෙතන තියෙන විශේෂත්වය මේ සයිට් එකේ පෝලන්තය තුල පමණක් නෙමෙයි වෙනත් EU රටවල් වල වේකන්සීස් උතුලට මෙතනදී සර්ච් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ කම්පැනි එක ස්ටැබ්ලිෂ් කරලා තියෙන 1998. ඉතින් ඒ කාලේ ඉඳන් හුඟක් ප්‍රසිද්ධ ඔන්ලයින් ජොබ් පෝර්ටල් එකක් තමයි මේක. මම උදාහරණයක් වශයෙන් මේ පෝලන්ත වර්ක් ඇට් මේ තියෙනවා පෝලන්තයේ, එතකොට ජර්මනි වල, නෙදර්ලන්ඩ්ස් වල, ඔස්ට්‍රියා, ස්විට්සර්ලන්, මෙන්න මේ වගේ කන්ට්‍රීස් හැම එකකම ඔයාලා see other countries කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ පෝර්ටල් එක යූස් කරලා අනිත් කන්ට්‍රීස් වලත් ජොබ්ස් හොයාගන්න. මම දැනට පෝලන්ඩ් සෙලෙක්ට් කරන්නම්. ඔයාලට පෝලන්ඩ් වල තියෙන ජොබ් ඔෆර්ස් මොනවද කියලා බලන්න. එතකොට මෂ්රූම් පික මේ ෆ්‍රාන්ස් වල තියෙන එකක්, බට් පෝලන්තය ඇතුළෙත් ඒ ජොබ් එක අවේලබල්ව තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ෂන් ලයින් ඔපරේටර් මේ සිලේෂියා බැන්ජෙන්, ඔයාලට පුළුවන් මේ ජොබ් ඔෆර්ස් මෙතනින් බලලා අප්ලයි කරන්න. එතකොට විතවුට් ඇන් එම්ප්ලොයිමෙන්ට් ඒජන්සීස්, ඔයාලට එම්ප්ලොයිමෙන්ට් ඒජන්සි එකක් නැතුව ජොබ් ඔෆර් එකක් හොයනවා නම් ඩිරෙක්ට්ලි කම්පනීස් වලින්, HR රික්‍රූට්මෙන්ට් කම්පනීස් වලින් දාලා තියෙන ජොබ් ඔෆර්ස් මෙන්න මෙතන තියෙනවා. ප්‍රොඩක්ෂන් වර්කර් ඔයාලට එම්ප්ලොයිමෙන්ට් ඒජන්සි එකක් නැතුව ඩිරෙක්ට්ලි අප්ලයි කරන්න පුළුවන් ජොබ් ඔෆර්ස් උත් මෙතන තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ කැටගරි එකට අනුව, ෆීල්ඩ් එකට අනුව ජොබ් ඔෆර්ස් හොයා ගන්න. ඉතින් මේක තමයි තවත් ඔන්ලයින් ජොබ් පෝර්ටල් එකක්. ඊළඟට මං කැමති මෙන්න මේ ජොබ් පෝර්ටල් එක ගැන ඔයාලට කියන්න.
applicui.pl මේකත් ඉතාමත් ප්‍රසිද්ධ ජොබ් පෝටල් එකක්. ඒ වගේම මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයාලට මෙතනදී මොබයිල් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. හැබැයි හුඟක් වෙලාවට මොබයිල් ඇප්ලිකේෂන්ස් පෝලන්ත භාෂාවෙන් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හුඟක්ම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට මේ ඔන්ලයින් වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ වෙබ්සයිට් එකේ අකවුන්ට් එකක් හදාගෙන වෙබ්සයිට් එක ත්‍රූ යන්න. එක තමයි ලේසිම. මොබයිල් එකට ගිහාම මොබයිල් ඇප්ලිකේෂන් එක හුඟක් වෙලාවට තියෙන්නේ පෝලන්ත භාෂාවෙන්. එතකොට ඔයාලට ට්‍රාන්ස්ලේට් කරන්න Google ට්‍රාන්ස්ලේටර් එක අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනත් ඔයාලට වෝසෝ, කතවිත්සා, ක්‍රකූව්, ගඩාන්ස්ක් මේ ප්‍රසිද්ධ ලොකේෂන්ස් වලින් ජොබ් හොයාගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා අනිත් කන්ට්‍රීස් වලත් ජොබ් ඔෆර්ස් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් වර්ක් කතවිත්ස දාමුකු නෑ වෝසෝ දාමුකු. වෝසෝ කියන්නේ පෝලන්තේ කැපිටල් එක. ඉතින් හුඟක්ම ජොබ් ඔෆර්ස් ඒකේ තියෙනවා. ඉතින් මෙතන ඔයාලට ජොබ් වේකන්සීස් හොයාගන්න පුළුවන්. ජොබ් කැටගරීස් ඔයාලා සෙලෙක්ට් කරන්න, මොන වගේ ෆීල්ඩ්ස් වලද ඔයාලා බලන්නේ, ඒ ෆීල්ඩ් එකෙන් ඔයාලට පුළුවන් ජොබ් ඔෆර්ස් හොයාගන්න. මම මෙතන වෙයා හවුස් දැම්මා. ඉතින් වෙයා හවුස් එකේ මෙතන බලන්න, මෙතන සයින් ඉන්ස් එනවා. ඉතින් ඒක ඔයාලා සයින් ඉන් වෙලා ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඩ්‍රයිවර්, එතකොට කුරිය ඩිලිවරි, වෙයා හවුස් වර්ක. අපි මෙතන වෙයා හවුස් වර්ක එකට ක්ලික් කරාම මෙතන තියෙනවා වෝසවල තියෙන්නේ ෆුල් ටයිම් ස්ටේෂනරි වර්ක්. ඒ කම්පැනි එකේ විස්තර සහ ඒ ජොබ් කැටගරි එකේ විස්තර හැම දෙයක්ම මෙතනදී ඔයාලට තියෙනවා. ඒ වගේම තමයි මෙතනදීත් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ජොබ් ඔෆර්ස් වලට අමතරව ඔයාලට CV එකක් බිල්ඩ් කරන්න, එතකොට ටිප්ස්, සැලරි කැල්කුලේෂන්, මෙන්න මේ වගේ ස්පෙෂල් ලින්ක්ස් පවා තියෙනවා. ඔයාලට විස්තර තවත් වැඩිදුර විස්තර ඔයාලට මේ වෙබ්සයිට් එක ත්‍රූ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකත් ස්ටඩි කරන්න. ඉතින් මේක තමයි පෝටල්ස් පහ මම හුඟක්ම රෙකමෙන්ඩ් කරන ඔයාලට ජොබ්ස් හොයාගන්න පුළුවන්. පළවෙනි එක pratsui.pl, ඊළඟට infopratsa, ඊළඟට pratsa.pl, ඊළඟට jobs.pl, ඊළඟට applicui.pl. ඉතින් මේ ෆේමස් ඔන්ලයින් ජොබ් පෝටල්ස් පහක් මං ඔයාලට කිව්වේ. ඉතින් මීට අමතරව තවත් ජොබ් පෝටල්ස් තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ ජොබ් පෝටල්ස් වලටත් ගිහිල්ලා පොඩ්ඩක් චෙක් කරන්න මොන වගේ ජොබ් ඔෆර්ස්ද තියෙන්නේ කියන එක. මම මෙතනදී ඔයාලට පුංචි දෙයක් පෙන්නන්නම්. මේ මම Google එකේ සර්ච් කරා jobs for foreigners in Poland කියලා. එතකොට ඔයාලටත් පුළුවන් මේක සර්ච් කරලා බලන්න. එතකොට මෙතන තියෙනවා time to work, මෙන්න මේ කම්පැනි එකේ තියෙනවා ෆැක්ටරි ජොබ්ස්. එතකොට මේක හුඟක් වෙලාවට මං හිතන්නේ රික්‍රූට්මන්ට් කම්පැනි එකක්, ඒජන්සි එකක්. එතකොට කැරියර්ස් ඉන් පෝලන්ඩ්, මෙතන ජොබ්ස් ඩොට් ජොබ්ස් පෝලන්ඩ්, මෙන්න මෙතන තව පෝටල් එකක් තියෙනවා. එතකොට ග්ලාස් ඩෝස්, ලින්ක්ඩ්ඉන්, ඒ වගේම තමයි මේ පෝලිෂ් ගවර්මෙන්ට් සයිට් එකෙන් ඔයාලට මෙතන ක්ලික් කරාම ඔයාලට පුළුවන්කම තියෙනවා සීකින් එම්ප්ලොයිමෙන්ට්. මෙතනත් විස්තර හැම දෙයක්ම කියවගෙන ඒ පේජ් එකේ පහලටම ගිහාම මේ ගවර්මෙන්ට් එකෙන් උත් ඔයාලට රෙකමෙන්ඩ් කරන ජොබ් පෝටල්ස් ටිකක් මෙතන තියෙනවා. ඒ පෝටල්ස් ටිකෙන් උත් ඔයාලට ගිහිල්ලා ජොබ්ස් සර්ච් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් ඔයාලට පුංචි හරි අයිඩියා එකක් ඇති මොනවද රෙජිස්ටර්ඩ් මේ ගවර්මෙන්ට් පොලිෂ් ගවර්මෙන්ට් එකේ රෙජිස්ටර්ඩ් ජොබ් පෝටල්ස් මොනවද, එතකොට සේෆ් මොන වගේ වෙබ්සයිට්ස්ද, කොහොමද ඔයාලා ජොබ්ස් හොයාගන්නේ, මොන වගේ ජොබ්ස්ද තියෙන්නේ, ඒ වගේම ජොබ් එකට අප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන වැඩි විස්තර තියෙනවා. මං කලින් උත් කිව්වා, මීට කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා, ලින්ක් එක තියෙනවා මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒ වීඩියෝ එකත් ඔයාලට ලොකු උදව්වක් වේවි. ඒකත් බලලා
වැඩි විස්තර ලබා ගන්න. මං කලින් කිව්වා වගේ හොඳට මතක තියාගන්න මේ ප්‍රොසෙස් එක ඒජන්ට් කෙනෙක්ගේ through වෙන ප්‍රොසෙස් එකට වඩා හුඟක් slow. ඒ වගේ ඉක්මන් ප්‍රොසෙස් එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔයාලා ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඉතින් ඔයාලා ජොබ් එකට apply කරලා ඒ ජොබ් එක හරි ගියොත් ඔයාලගේ work permit ප්‍රොසෙස් එක ඔක්කොම හරි ගිහිල්ලා documents හම්බුණාට පස්සේ ඔයාලා වීසා එකට apply කරන්නේ කොහොමද කියන එක ගැන videos මගේ channel එකේ තියෙනවා. ඉතින් ඒවත් වැදගත්. ඔයාලට තනියම මේ ප්‍රොසෙස් එක කරගන්න ඒජන්ට් කෙනෙක් නැතුව. මගේ වීඩියෝස් හැම එකකම මම විස්තරාත්මකව පුංචි දරුවෙකුට වගේ විස්තරාත්මකව හැම දෙෙම A to Z පැහැදිලි කරලා දීලා තියෙනවා. මගේ වීඩියෝස් වල කිසිම ෂෝට්කට් එකක් නැහැ. ඔක්කොම දීර්ඝ වීඩියෝස් තියෙන්නේ හේතුව මම විස්තරාත්මකව හැම දෙෙම පැහැදිලි කරලා දීලා තියෙන නිසා. ඉතින් මේක ඔයාලට ලොකු උදව්වක් වෙයි තනියම මේ ප්‍රොසෙස් එක කරගන්න. ඉතින් වෙනද වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් එකක් වුණා නම් ඉතින් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා මගේ channel එකට අලුත් කෙනෙක් නම්. ඉතින් මේ වගේ ඔයාලට තවත් වැදගත් වීඩියෝස් තොරතුරු ඔයාලට ඉදිරියේදී තවත් බලා ගන්න පුළුවන්. ඔයාලගේ අදහස් යෝජනා මොන වගේ මාතෘකා ඔස්සේද මම කතා කළ යුත්තේ, මොන වගේ තොරතුරුද ඔයාලා දැනගන්න කැමති, මේ හැමදේම ඔයාලා මට comment box එකේ ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට මම ඒ පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් එක්ක නැවත හමු වෙන තුරාලා හැමෝටම සුබ දවසක්. පපා.